බඩරිංගු වගාව අපේ රටේ ප්‍රධාන දේශීය ආර්ථික භෝගයක්. මොනරාගල, අනුරාධපුරය, අම්පාර, බදුල්ල ආදී ප්‍රදේශවල ප්‍රධාන ආර්ථික භෝගය බඩරිංගු වගාවයි. බොහෝ විට බඩරිංගු වගාවට අවශ්‍ය බීජත් අද ආනයනය කරනවා. අපේ රටේ බඩරිංගු ගොවීන්ගේ වගාව මිලදී ගන්න ප්‍රධාන පෞද්ගලික සමාගම් කීපයක් තිබෙනවා. මේ නිසා ගොවීන් බියක් නැතිව බඩරිංගු වගාවේ යෙදුණා. බඩරිංගු මෙට්‍රික් ටොන් ලක්ෂ 4ක් පමණ වසරකට අවශ්‍ය වෙනවා. ඒ සතු ආහාර සහ විවිධ සමපෝෂ වර්ග නිෂ්පාදනයටයි. නමුත් මෙවර මාස් කන්නේදී විශාල ලෙස බඩරිංගු අස්වැන්න පහත වැටුණා. ඊට හේතුව කෘෂි රසායනික ද්‍රව්‍ය සහ රසායනික පොහොර හිඟයයි. මේ නිසා ගොවීන් සහ බොහෝ පෞද්ගලික සමාගම් අතර තිබුණ සම්බන්ධයද පිඳවැටී තිබෙනවා. එසේම සේනාදළඹුවාද බඩරිංගු වගාවට බරපතල ලෙස හානි සිදු කළා. අදත් සේනාදළඹුව වදුර සම්පූර්ණයෙන් ඉවත් වී නැහැ. සේනා දළඹුවා මර්ධනයට බොහෝ රසායනික ද්‍රව්‍ය යොදන්න ගොවීන්ට පසුගිය කාලය පුරා සිදු වුණා. මේ සියලු හේතු පදනම් කරගෙන මෙරට සත්ව ආහාර නිෂ්පාදනයේද බරපතල අර්බුදයක් දක්වා ගමන් කළා. විශේෂයෙන් බඩරිංගු හිඟය නිසා අද සත්ව ආහාර මිලද ඉහළ ගියා. ඒ සමග කුකුළු මස් සහ බිත්තර මිලද ඉහළ ගොස් තිබෙනවා. ගැබිණි මව්වරුන්ට සහ දරුවන්ට ලබා දෙන ත්‍රිපෝෂණ නිෂ්පාදනයේද මේ නිසා අද අර්බුදයකට ලක්ව තිබෙනවා. බොහෝ විට අපට බඩරිංගුත් විදේශයන්ගෙන් ආනයනය කරන්න සිදු වේවි. කෙසේ නමුත් ලබන කන්නේදී හෝ මේ ගොවීන්ට යලි නැගිටින්න අවශ්‍ය ශක්තිය දිය යුතුයි. ඔවුන් අද රජයෙන් ඉල්ලන්නේ තමන්ට යලි නැගිටින්නට අත දෙන්න කියලයි. ඉතින් මේ කන්නේත් බලාපොරොත්තු උඩ බඩේනඟු අක්කර 4ක විතර බඩේනඟු පැකට් 5කටත් එහා හිටවුවා. මේ පාර බඩේනඟු බීජ පරිමම ඉලාදිකයි. ගිය පාර 7000 බඩේනඟු පැකට් මේ පාර පියන 9000. ගිය පාර වෙච්ච සාර්ථකත්වය උඩ මේ පාර බඩේනඟු හිටවුවා. හැබැයි බඩේනඟු හිටවගෙන යද්දී ආරංචියක් ආවා යූරියා පොහොර නැහැ කියලා. ඒත් දෙකන් හකම් විලි හිටවුවා. හිටවලා අපිට කිව්වා කාබනික පොහොර දෙනවා කියලා. හැබැයි කාබනික පොහොර මේ වෙනතෙක් රජෙන් කියලා හම්බුන්නේ නැහැ. පාවල් ටවුන් එකේ කඩේකින් අහපාර මට කාබනික දියර පොහොර එකක් දුන්නා. හැබැයි දුන්නට දියර පොහොරක් ගෙනවිල්ලා ගැහුවා කිසිම සාර්ථකත්වයක් නැහැ. හැබැයි මංගව ගෙදර තිබුණා යූරියා පොඩ්ඩක්. ඒ යූරියා පොඩ්ඩ ගෙනවිල්ලා මම මේ යූරියා පොඩ්ඩ දාපු බඩේරුංගු වගාවෙන් බහැර ගිහිල්ලා ඉන්න මිනිස්සු. ඒ කියන්නේ තෙල් පොහොර නැති නිසා රට රකින්න නම් අපේ ගොවියෝ රැක ගන්න ඕනේ. ගොවියෝ රැකෙන්න ගොවිතැන හරි ආකාර කරන්න අපිට තෙල් පොහොර ටික ලබා දෙන්න කියලා තමයි අපි රජයෙන් ඉල්ලන්නේ. වන්දියක් හරි අපිට මොන හරි මේ වගාවට මොන හරි වුණොත් අපිට වන්දියක් ලබා දෙන්න කියලා තමයි අපි ගොවියෝ වශයෙන් ඉල්ලන්නේ මේ. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.